මේ පොලොස් ගෙඩිය කටුව ධනකම ගුණියක මැල්ලුමට මේ කටුව මේ ධනකමේක මේ ඇඹුලට. ඒ කියන්නේ මේකේ මදුළු තියනවාද කියන්නේ? මේකේ මදුළු තියනවා. ඒක මැල්ලුමට හැත්තෙලා ගන්න ඕනේ. මේක ඇඹුලට කපලා ගන්න ඕනේ. පොලොස් ඇඹුල සඳහා තෝරන එක තමයි මේක. ඔව්. වහල සම්පූර්ණයෙන් ඉවත් කරන්නේ නැහැ ටිකක් අයින් කරන්න. අම්මා ඇයි දැන් මෙතනදි මේ විදිහට හත්තලින්ම වගේ දෙයක් කරන්නේ? ඒක ලුණු මිරිස් යන්ට එහෙම ගන්න කපලා. මොකද ලුණු මිරිස් වදින්න? මිරිස් වදින්න කියලා හත්තෙල් ලගන්නේ. කපල පිටුසුදු ගත්ත පොලොස් කැවල ටිකෙන් පොලොස් සම්බ සකස් කරගෙන මේ වැදගත්ම අවස්ථාව තමයි අපි ඉන්න තියෙන්නේ. අම්මා අපර කොහොමද මේ පොලොස් සම්බ සකස් කරගෙන මේ ඉදිරි ජීවර ගැන කතා කරනවා නම් කියන්නේ. මන්ට දැන් කරකින් ගා ශාන්ති ඌහයි ඔක්කොම දානවා. පොල සමර රස කරගන්නකොට දැන් මෙතෙන්දි මොනවද මේ යොදාගන්නේ? ඌහයි දානවා. ඔව් කහ සුදුළු කුරුඳු පොතු දූල. මේ කරාඹුල ඇටි කරඳ මුංගු දෙකම ගලෙන් තලලා පොලොස් ඇඹුලට දාන්න ඕනේ. පොලොස් ඇඹුල රහ වෙන්න උඹලකට ටිකක් දාන්න ඕනේ. දාපුවම තමයි රස වෙනවා පාට වෙනවා. දැන් අම්මේ රසට තියෙන පොලොස් ඇඹුලක කෑලි රෝස පාටයි. ඒකට විශේෂත්වයක් තියෙනවා. උන්ට ගස්වල පොලොස් තුනපා මේවා ಜಾති ඔක්කොම අඩුණත් ඒක රෝස පාටට හිටිනවා. සමහර ගස් වල එච්චර පාට හිටින්නේ නැහැ. ඒ කියන්නේ මේ පොලොස් ඇඹුලට ගන්න විශේෂ ගස් ගම්බද තියෙනවද? තියෙනවා තියෙනවා. මේවා අපේ වත්තේ තියෙනවා. ඒ වගේ පොලොස් නැහැ. දැන් කොස් තියෙන්නේ. 18 මාසේ ගස් වල ගෙඩි කොයි ගහෙත් හොඳයි. දැන් මේ මිරිස් යදා ගන්නකොට බදලා අඹරලා යදා ගන්න විශේෂ හේතුවක් තියෙනවද? මේක යදා ගන්නේ මේ රස පොලොස් ඇඹුල රසයි. ඔව්. මේ මහතා අපුහම. මිරිස් බදලා ගන්න. බදලා සරක්කු බදලා ඔක්කොම අඹරලා පොලොස් ඇඹුලට දාපුවම රහත් වෙනවා. අමු පොල් ගෙඩියක් කරගන්න ඕනේ. අරගෙන මේ ගෙඩියම ගාලා මේ ගෙඩියම කිරි දාන්න ඕනේ පොලොස් ගෙඩියට. අමු පොල් වල තමයි හොඳට කිරි. පොල් වල කිරි හොඳට තියෙනවා. වේලිච්ච ගෙඩියේ තෙල් තියෙන්නේ කිරි වැඩි නෑ. ඒක වේලිච්චත් කලවමට අපි ගන්නවා. තෙල් පෑදින්න ඕනේ. එළවතුරේ මිරිකපුවම පොල් කිරි කැටි ගැහෙනවා. උණු වතුර දාලා මිරිකපුවම පොල් ඔක්කොම උණු වෙලා කිරි එනවා. මේ විදිහට කිරි මේ උණු වතුර දාලා අරගෙන කිරි මිරිකලා අනිත් පාර දෙපාරක් මිරිකලා ඉඳලා ගලිය තියලා තරලා ගන්නවා. එතකොට කිරි හොඳට එනවා. මිශ්‍රණය කට කරලා බැලුවේ මොකද්ද? බැලුවේ ලුණු ඇද්ද කියලා. ලුණු මන්දි නම් මේ පොලොස් කෑලි තැම්බෙනකොට මේ වට ලුණු මන්දි තැම්බෙන්නේ. දැන් අපි අහලා තියෙන විදිහට පොලොස් ඇඹුලක් තිදෙන්නේ ලොකු කාලයක් යනවා. මේක ඇත්තද? ඔව් ඉතින් කාලයක් කියන්නේ දැන් හෙට දවල්ට ගන්න ඕන නම් අද ලිපේ තියන්න ඕන පොලොස් ඇඹුල. එතකොට පැය 10ක් 12ක් තිදෙනවා. ඔව්. එහෙම ලිපේ තිබ්බහම තියලා හොඳට දෙපාරක් උතුරපුවහම
වහලා එහෙම මද ගින්නේ තියෙනවා ගිනි අඟුරු පොඩි. වැඩිපුර ගින්දර දාන නෑ නෑ වැඩිපුර ගින්දර දාන දෙපාරක් උතුරන්න. පොලසම්ල දෙපාරක් උතුරන්න උතුරන්න ඒ උතුරෙවෙන් පස්සේ මද ගින්නේ ඉදෙන්ද ගිනි අඟුරු පොඩි තියෙනවා. රෑට 10යි ලිපට දාලා ඔව් ඒ 10යි රාත්‍රියේ මේ තැම්බෙන්න තියෙනවා. උදේ පාන්දර මොලොසැලිය උදට තැම්බිලා තෙල් පෑදිලා තියෙනවා. ඊට පස්සේ මම ඒක බාලා ඒකම තෙල් අරගෙන අබ පුපුරවල මේ ආයෙ පොලොසැලියට දාලා හොන්නල වහලා තියෙනවා.